ඉන්ධන ගැටලුව නිසා ආනයන අපනයන ප්‍රවාහන ශ්‍රේෂ්ඨයේ දැඩිව බලපාලා තියෙනවා. එනකොට 90% ප්‍රමාණයක් බහලුම් ප්‍රවාහන රථ සේවාවෙන් ඉවත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඔටෝ ඩීසල් නොමැති වීම නිසා මේ වෙනකොට සියලුම ඉන්ධන පිරවුම්වල දිගු පෝලිම් වල රැඳී සිටින්න සිද්ධ වෙලා තියෙනවා. ඒකම නම්බර් ප්ලේට් එකේ තියෙන අවසන් අංකයත් එක්ක ඒ දිනවලට යෑමේදී විශාල ගැටලුවකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද අදට නියමිත දිනයට හිටියොත් ඒ දිනයට ලබා ගන්න ගිහිල්ලා ඩීසල් ඉවර වුණොත් නැවත ආපහු දින කීපයකට පසුව තමයි ඒ අවස්ථාව ලැබෙන්නේ. මේ තත්ත්වයත් එක්ක විශේෂයෙන්ම බහලුම් ප්‍රවාහන රථ කියන්නේ විශාල ට්‍රක් ප්‍රමාණයක් තියෙන්නේ. මොවුන්ට විශාල ඉන්ධන ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඒ වෙනකොට From 26 to 31st July, space you have in a Sului. ඉන්ධන පිරවුම්වල වලින් ලබා දෙන්නේ සීමා කරපු ඉන්ධන ප්‍රමාණයක් ලබා දෙන්නේ. නමුත් මේ ප්‍රමාණයේ ඉන්ධන ප්‍රමාණයක් ලබාගෙන අපිට මේ සේවාව කරගෙන යාමට හැකියාවක් නැහැ. මේ වෙනකොට විශේෂයෙන්ම ආනයනික භාණ්ඩ විශාල ප්‍රමාණයක් තියෙනවා කොළඹ වරායෙන් පිටතර ගැනීමට. එය කරගෙන යාමට හැකියාවක් නැහැ. අපනයන භාණ්ඩත් මේ වෙනකොට විශාල ප්‍රමාණයක් තියෙනවා අපනයනය කිරීම සඳහා. ඒටත් මේ වෙනකොට විශාල ට්‍රක් ප්‍රමාණයක් යොදවා ගැනීමට හැකියාවක් නැහැ. මේ දිගින් දිගටම මේ තත්ත්වය අපි පැහැදිලි කරා. විශේෂයෙන්ම CPC එකට සහ ඒ අදාළ අමාත්‍යාංශ වලට පැහැදිලි කිරීමක් කරා. මේ වෙනකොට අපිට වරාය අමාත්‍යවරයෙක් නැහැ දැනට ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා. ඉතින් අපි මේක දිගින් දිගටම පැහැදිලි කරාට අපිට මේ වෙනකොට කිසිම විසඳුමක් කිසිම අංශයකින් ලැබිලා නැහැ. අපි දිගින් දිගටම ඉල්ලා සිටියේ මේ ක්‍රමවේදය අපිට වරාය පරිශ්‍රයේ ඉන්ධන පිරවුම්වලකින් ලබා දීමට කටයුතු කරන්න කියලා. මේ වෙනකොට රටට ඩොලර් රේන ප්‍රධාන මාර්ගයක් විදිහට තියෙන අපනයන ශ්‍රේෂ්ඨය සම්පූර්ණයෙන්ම මේ වෙනකොට අපනයන ශ්‍රේෂ්ඨයේ 90% ප්‍රවාහන සේවාව අඩාල වෙලා තියෙනවා. මේ තත්ත්වෙත් එක්ක මේ ඉදිරි දින කීපය ඇතුළත මේකට හරියම් ක්‍රමවේදයක් යටතේ ඉන්ධන ලබා දෙන වැඩපිළිවෙලක් නොයෙදුවොත් අනිවාර්යයෙන්ම මේ බහලුම් ප්‍රවාහන ශ්‍රේෂ්ඨය ගිලිහි යනවා. මොකද මේ රියදුරන් සහ මේ ප්‍රවාහන හිමිකරුවන්ට මේ සේවාව කරගෙන යන්න බෑ. එහෙම වුණොත් දැඩි අර්බුදයකට මුහුණ දෙන්න වෙයි ඉදිරියේදී. ඒ නිසා අපි අදාළ බලධාරීන් සියලු දෙනාම දැනුවත් කරනවා මේකට ඔවුන්ගේ අවධානය යොමු කරලා මේ සම්බන්ධයෙන් ඉතා ඉක්මනින් ඉන්ධන ලබා දීමේ වැඩපිළිවෙලක් ඉදිරි දින කීපය ඇතුළත සැකසුවේ නැත්නම් අනිවාර්යයෙන්ම මේ සේවාවෙන් ඉවත් වීමකට සිද්ධ වෙනවා.